ආයුබෝවන් යාළුවනේ, අද අපි සූදානම් වෙන්නේ බර්ඩ් වෝල් වල ෆයින්ඩ් ද මැච් කියන ටෙම්ප්ලේට් එක භාවිත කරලා කොහොමද ඇක්ටිවිටි එකක් හදාගන්න කියලා බලන්න. මුලින්ම අපි බර්ඩ් වෝල් වලට ලොගින් වෙලා ක්‍රියේට් ඇක්ටිවිටි වලට ගිහිල්ලා මෙතනින් ෆයින්ඩ් ද මැච් ටෙම්ප්ලේට් එක තෝරගන්නවා. ටෙම්ප්ලේට් එක තෝරගෙන අපි මුලින්ම ඇක්ටිවිටි ටයිටල් එකක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඒ පුරවන questions දාලා අපි මුලින්ම හදාගන්න ඕනි. දැන් මම පේනනම් කොහොමද අපි දැන් ඔයගොල්ලන්ට පේනවා මම මෙතන දාලා තියෙන්නේ සතුන් හඳුනාගනිමු කියලා. එතකොට අපිට මෙතන පුළුවන් සතෙක්ගේ නමක් දීලා මෙතනින් පින්තූරයක් ගන්න. මම පෙන්නන්නම්කො දැන් ඔයගොල්ලන්ගෙන් මම මෙතන ටයිප් කරන්නම් frog කියලා ටයිප් කළා. මෙතනින් දැන් මම ඉමේජ් එකක් දාගන්නයි යන්නේ. ඔන්න දැන් මම ෆ්‍රොග් කෙනෙක්ගේ ඉමේජ් එකක් දාගන්න යන්නේ. මේ විදියට ඉමේජ් එනවා. අපිට කැමති ඉමේජ් එකක් තෝරගෙන දාගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති එතෙන්ට ඉමේජ් එක ආවා. දැන් මම මෙතන ටයිප් කරන්නම් බටර්ෆ්ලයි කියලා. බටර්ෆ්ලයි කියලා ටයිප් කළා. මම මෙතන බටර්ෆ්ලයි කියලා ටයිප් කරන්නම්. මම බටර්ෆ්ලයි කියලා මේ විදිහට ටයිප් කළා. එයාගේ ඉමේජ් එකක් හොයනවා. මෙන්න ඉමේජ් ගොඩක් අපිට එනවා. මේ ඉමේජ් එක මම තෝරගන්නවා. මේ විදිහට අපිට ෆයින්ඩ් ද මැච් ටෙම්ප්ලේට් එක භාවිතා කරලා ඇක්ටිවිටි එකක් හදන්න පුළුවන්. ඕගොල්ලන්ට මෙතන යට තියෙන ඇඩ් අයිටම් වලින් ගිහිල්ලා තව අයිටම් එකක් ගන්නත් පුළුවන්. ඒ අයිටම් එක ඕගොල්ලන්ට අවශ්‍ය නැත්තම් මෙන්න මෙතන ඩිලීට් බටන් එකට ගිහිල්ලා ඒක ඩිලීට් කරන්නත් පුළුවන්. මම දැන් මෙතන ක්වෙස්චන් 10ක් දාගෙන ඉවරයි. දැන් මට පුළුවන් මේක ඩන් කරන්න. මම මේක ඩන් කරාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා සේවින් ඇක්ටිවිටි කියලා ඇක්ටිවිටි එක සේව් වෙනවා. ඇක්ටිවිටි එක සේව් වෙලා මේ විදිහට ඇක්ටිවිටි එක ලෝඩින් වෙනවා. දැන් අපි බලමු ඇක්ටිවිටි එක කොයි වගේද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මේ වගේ ඇක්ටිවිටි එක හදාගන්න පුළුවන්. ඒ ක්‍රම ඕගොල්ලන්ට හරියන්නේ නැත්තම් මේ වෙනත් ඕනෑම ක්‍රමයකින් ඕගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. දැන් මම ඒ ක්‍රමයේ තේරුව කියමු. මෙන්න මෙතන තියෙන මේ බ්ලැක් බෝඩ් කියන ක්‍රමේ. ඒ ක්‍රමයේ තේරුවට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන එක ලෝඩ් වෙලා අපි බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. අන්න අපි දාපු පින්තූර මෙතන එනවා. අපිට මෙතන ඒක තෝරන්න ඕනි. දැන් මම මේක තේරුවා කියමු. ඒක හරි. ඒ හිටිය ගොළු බෙල්ලෙක්. ස්නේල් කෙනෙක්. තවත් පින්තූරයක් මේ විදිහට එනවා. ඒ වගේ අපි දාපු පින්තූර සේරම ටික මේ විදිහට ඇවිල්ලා ඒක අවසානයේදී අපිට එතන අවසන් කරාට පස්සේ තියෙන ලර්ට් බෝඩ් වලින් අපි කොච්චර ලකුණු ගත්තද කියලා ලර්ට් බෝඩ් එකේ පෙන්වන්න ඕන නම් අපිට අපේ නම දාලා ලර්ට් බෝඩ් වලට යන්න පුළුවන්. අද මම මේ හදපු ඇක්ටිවිටි එක මගේ වීඩියෝ එක යටින් දාලා තියන්න. ඔයගොල්ලෝ ඒකත් බලන්න. මම රඹුක මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ එච්.එම්. නතාෂා නෙත්මිනි. සියලු දෙනාටම බොහොම ස්තුතියි. ආයුබෝවන්.